1948 වසරේ ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරයට ශක්තියක් වෙමින් 1962 වසරේ සිරිමාවෝ ආර්.ටී. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාමල්ඔය ව්‍යාපාරය ආරම්භ කරන්නට යෙතුනේ නාමල්ඔය ගුවි ජනතාවගේ කෙත්බිම් සරුසාර කිරීමේ අරමුණින්. ඉතින් මෙම අරමුණ ළඟා කරමින් එදා මෙදාතුර නාමල්ඔය වැව් කුමලිය විරාජමානව සිටියේ. අපි දැන් ඉන්නේ නාමල්ඔය ජලාසයේ ළඟ. ඉතින් මේ ජලාසයේ අපි පහුගිය දවස්වල එනකොට හොඳටම හිඳිය තමයි තිබ්බේ. ඉතින් අද වන විට මේ ජලාසයේ පිටාර මට්ටමට ඇවිල්ලා නාමල්ඔය ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ කෙත්බිම් සාරවත් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඉතින් කෘෂිකාර දෙපාර්තමේන්තුව මගින් ගෙනෙන මිහික දින වැඩසටහන ඔබට ගෙනෙන්න අපි අද සූදානම් කරලා තියෙන්නේ අම්පාර ප්‍රදේශයේ සුවිශේෂී ගොවි කණ්ඩායමක් පිළිබඳව. ඉතින් මේ ගොවි කණ්ඩායම කරලා තියෙන සුවිශේෂී ක්‍රියාව තමයි උඩරට ප්‍රදේශයේ හැදෙන එළවලු පහතට වියලි කලාපයේ සාර්ථක විදිහට වගා කරලා ජය අරගෙන තියෙනවා. ඉතින් මේ ගොවි මහත්තුරු කොහොමද ඒ කාර්යය කළේ කියලා අපි ඒ ගොවි මහත්තුරු වගේම නිලධාරින්ගේ ලොකු දායකත්වයෙන් මේක දක්වලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙලා තියෙන්නේ. මේ වැව් කොමදියේ රුධිරයෙන් පෝෂණය වූ කෙත්බිම් අදටත් එලෙසම සරුසාරව පැවතීම මොනතරම් භාග්‍යයක්ද. ඉතින් මෙහි ගිය අපිට තිබූ වෙහෙසකර තත්ත්වය මදකට නිවා දැමීමට තරම් මෙය හේතුවක් වුණා. අඹගහවැල ප්‍රදේශයේ ත්‍රී වගාවත් එළවලු වගාවත් ඉතාම සාර්ථක ලෙස මේ ගොවි මහතුන් සිදු කරනවා. අනිකුත් ප්‍රදේශවලට වැඩිය අඹගහවැල ප්‍රදේශයේ විශේෂත්වය වෙන්නේ අම්පාරේ අනිකුත් ප්‍රදේශවලට වඩා වැඩි ප්‍රමාණයකින් බෝංචි වගාව මේ ප්‍රදේශයේ ගොවි මහතුන් මහා පරිමාණ වශයෙන් සිදු කරනවා. එමගින් ඔවුන්ට හැකි වෙලා තියෙනවා හොඳ අස්වැන්නක් වගේම හොඳ ආදායමක් ලබා ගන්න. ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිතා කරමින් වගාව සිදු කරන ලෙසටත් අපි ගොවි මහතුන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගොවි මහතුන් ඉතාම සාර්ථක ලෙසට මේ මහකන්නයේදී බෝංචි වගාව සිදු කරා. එමගින් ඔවුන්ට හැකි වුණා හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඒ වගේම හොඳ ආදායමක් ලබාගෙන ඔවුන්ගේ අතිමිට සරු කරගන්න මේ කන්නේදී ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වගේම අපි ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට බලාපොරොත්තු වෙනවා ගොවි මහතුන් සඳහා අවශ්‍ය කරන උපදෙස් තාක්ෂණික දැනුම ලබා දෙමින් මේ බෝංචි වගාව තවදුරටත් ව්‍යාප්ත කරලා ප්‍රදේශයේ ගොවි ජනතාවට හොඳ ආදායමක් ලබා ගන්න, හොඳ සාර්ථක වගාවක් ලබා ගන්න අපිට හැකි උපරිම දායකත්වය ලබා දෙන්න. නාමල්ඔය ව්‍යාපාරය ප්‍රධාන ලෙස වීවගාව සිදු කළත් මීට අමතරව අතිරේක ආහාර භෝග වගේම එළවලු වගාවත් බහුලව සිදු කරනවා. අම්පාරට අවශ්‍ය එළවලු හා පළතුරු සැපයීමේදී පුරෝගාමීව කටයුතු කිරීමේ කටයුත්ත පැසසිය යුතුයි. අපිට බෝංචි වගාව කරන්න ඕන වුණා ඒ ගමන අපි තැන් තැන්වල ටික ටික බෝංචි වගා කරලා ඊට පස්සේ අපි සාර්ථකව බෝංචි වගාවට මේ මහකන්නේ සූදානම් වුණා. අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ලබා ගත්තා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ කෘෂිකර්ම උපදේශකතුමිය අපිට වරින් වර ඇවිල්ලා අපිට උපදෙස් ලබා දුන්නා. නිතරම අපි බෝංචි වගාව ගැන නිරතුරුවම අපි පරීක්ෂාවෙන් හිටියා. ළඟට අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වුණා. මේ වෙනකොට සාර්ථක අස්වැන්නක් අපි මේ නෙලා ගන්න පුළුවන් වුණා. ඊළඟට අපි වෙළඳපොළට මේ බෝංචි යවනවා. අම්පාර සති පොළට යවනවා සතියෙන් සතිය. එතෙන්දී අපි බෝංචි වලට හොඳ ඉල්ලුමක් ලැබුණා. වැලිමඬ නූරෙලි වගේ උඩරටින් එන එළවලු වලට වඩා අපේ එළවලු නැවුම් තත්ත්වෙන් තියෙන නිසා අපිට මේ අලෙවි කර ගැනීමේ කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. අපේ බෝංචි වෙළඳපොළට අරංගේ ගමම ඉක්මනින්ම අලෙවි වුණා. විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ගේ දැනුම හා පළපුරුද්ද උපයෝගී කරගෙන මේ ප්‍රදේශයට මීට ඉහත කාලයකදී බෝංචි වගාව හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට සාර්ථක මට්ටමින් වගා කටයුතු සිදුකර ආර්ථිකයට විශාල දායකත්වයක් මේ හරහා ඔවුන් ලබා ගන්නා ආකාරය අප කණ්ඩායමට ගෙනාවේ මහත් සතුටක්.
අපි අවුරුදු 20ක් විතර නම් වගා කරනවා. වොංචි වගාව අපි මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපි මේ ළඟකදී තමයි අපි මේ වොංචි වගාවට හුරු වුණේ. මේ වගාව අපිට ලේසියෙන් කරන්න පුළුවන් වගාවක්. මේකෙන් ලොකු ආදායමක් ගත්ත හැකි අපිට. මේ ලේසියෙන්ම වගා කළ හැකි භෝගයක් කෘෂිකර්ම උපදෙස් මත අපිට මේ කාබනික පොහොර දාලා වොංචි වගාව කරන්න උපදෙස් දීලා තිනවා. මේ වගාව ලේසියෙන්ම කරනවා. අපිට මේ අනිත් එළවලු එක්ක සාපේක්ෂව ගන්නකොට මේ වොංචි වගාව මේ යල මිලක් තියෙනවා අපිට වෙළඳ පොලේ. පොලකට ගියත් අපිට මේ අපේ එළවලු වොංචි ටික මේ ලේසියෙන්ම විකුණ ගන්න පුළුවන්. අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා වොංචි වලට. අඹගෑවැල්ල වොංචි වලට. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ගොවි මහතුන් සාමූහිකව සිදු කළ මෙම ක්‍රියාව නිසා අම්පාරට අවශ්‍ය බෝංචි ටික ලබා දීමටත් පිටපළාත්වලටත් බෝංචි අස්වැන්න යැවීමටත් තරම් ඔවුන් සමත් වෙලා. අම්පාර දිස්ත්‍රික්කය ගත්තහම වියෝගාවට ජනප්‍රිය දිස්ත්‍රික්කයක්. නමුත් අම්පාර දිස්ත්‍රික්කයේ මහකන්නේ සහ යලකන්නේ සමහර ප්‍රදේශවල බහුලව එළවලු වගාව සිද්ධ කරනවා. ඒ සිදු කරන එළවලු වගාවේ අතරින් ජනප්‍රිය වගාවක් ලෙස බෝංචි වගාව හඳුන්වන්න පුළුවන්. ඒ බෝංචි වගාව නාමල් තලා කොට්ටාසේ අඹගහවැල්ල කොටවෙහෙර නාමල්ලේ වගේ ප්‍රදේශවල ගොවි මහතුරු අක්කර 25ක වමන ප්‍රමාණයක වගාව සිද්ධ කරගෙන යනවා. ඒ බෝංචි වගා කිරීම තුළින් ඔවුන්ගේ ආදායම අමතර ආදායමක් ලෙස වැඩිපුර ආදායමක් ලබා ගන්නවා. ඊට අමතරව මේ අම්පාර දිස්ත්‍රික්කය තුළ නාමල් තලා කොට්ටාසේ තුළ බෝංචි වගා කිරීම නිසා ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ එළවලු පරිභෝජනය කරන අයට අඩු මිලට බෝංචි ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද පිට ප්‍රදේශ වලින් ගේනකොට මිල වැඩි. අම්පාර කොට්ටාසේ අම්පාර දිස්ත්‍රික්කයේ වගා කරන බෝංචි වලින් අපේ එම මේ පරිභෝජන කරන අයට අඩු මිලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බෝංචි වගා කිරීම නිසා ඔවුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය ලබාගෙන ඊට අමතරව අපේ 150 ආධාර ක්‍රම යටතේ ඒ අයට විවිධ එළවලු කූඩා නෙට්වර්ග ලබා දීලා තියෙනවා. ඒ තාක්ෂණයත් ඊට අමතරව මේ ජල සම්පාදන ක්‍රමත් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ ලබා දීපු තාක්ෂණය භාවිතා කරලා බෝංචි වගාව තුළින් ඉතාම හොඳ ආදායමක් මේ කොට්ටාසේ ගොවි ජනතාව ලබා ගන්නවා. ප්‍රධාන ගොවිතැන වී වගාව ඊට අමතරව මාස්කන්නේ මේ බොංචි වගාව කරනවා. 60 කිලෝ එකහමාරෙන් අපිට කිලෝ මේ වෙනකොට 250ක් විතර කඩා ගන්න පුළුවන්. ඒත් තව අස්වනු නෙලන්නත් තියෙනවා. ඉතා කෙටි කාලෙකින් අස්වනු නෙලා ගන්නත් පුළුවන්. මාස එකහමාරක් වගේ යනකොට හොඳ මිලක් හම්බ වුණා. අපිට කිලෝ එකක් සාමාන්‍ය 250කට වගේ අලෙවි කරන්නත් පුළුවන් වුණා. අපිට කෘෂි උපදේශකතුමිය සතියකට වරක් අපේ ගොවිබිම් වලට පැමිණලා හොඳ උපදෙස් ලබා දෙනවා. ඒ නිසා ගොවීන් හොඳට දිරිමත් වෙලා මේ අස්වැන්න ගැන ගොඩක් උනන්දුවෙන් කරනවා. වියලි කලාපයට අයත් දිස්ත්‍රික්කයක් වුවත් මහකන්නේදී උඩරට ප්‍රදේශයේ වගා කරන බෝංචි වැනි එළවලු වර්ග ඉතාමත් සාර්ථක ආකාරයෙන් වගා කිරීමේ හැකියාවක් දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. ඒ අතරින් අපි මේ අද සිටින අඹගහවැල්ල ප්‍රදේශය විශේෂයෙන් බෝංචි වගා කිරීම සඳහා මහකන්නේදී ප්‍රමුඛත්වයක් උසුලනවා. ගෙවතු වගා මට්ටමින් වගාව සිදු කරනවා. ඒ වගේම වාණිජ වගා මට්ටමින් වගාව සිදු කරනවා. මේ තුළින් ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහාත් ගොවි මහත්මු මහත්මීන්ට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට ඉතා නැවුම් එළවලු ආහාරයට එකතු කර ගැනීම සඳහාත් අවස්ථාව ලැබී තිබෙනවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට මේ වගාව තව තවත් වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන් ගොවීන් කණ්ඩායම් ගත කරලා එයාලට අවශ්‍ය උපදෙස් සහ ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මෙම වගාව ඉදිරියට දියුණු කිරීමටත් කටයුතු සිදු කරමින් සිටිනවා. උඩරට ප්‍රදේශයේ වගා කරන එළවලු වර්ග වුවත්
අම්පාර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අක්කර 25කට වැඩි ප්‍රමාණයක් බෝංචි වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යාප්ත වී තියෙන වගාව තුලින් ප්‍රදේශයේ අවශ්‍යතාවය වගේම වැඩි ප්‍රමාණය ප්‍රදේශයෙන් පිටතට යැවීම සඳහාත් හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මේ තිබෙන සාර්ථකත්වය අපි අත්දකින්න නිසා ඉදිරියේදී මේ බෝංචි වගාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දෙපාර්තමේන්තුව එකතු වෙලා සිදු කිරීමට ඉදිරියේදී කටයුතු සැලසුම් කරන්න කිරීම සඳහාත් කටයුතු කරනවා. එම නිසා මම හිතනවා අපි හිතනවා පහත රට එළවලු වර්ග වගේම උඩ රට එළවලු වර්ගත් අම්පාර දිස්ත්‍රික්කය තුළ වගා කිරීම තුළින් ගොවි ජනතාවට වැඩි ආදායමක් සහ වැඩි තෘප්තියක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. ඉතින් මෙවැනි දිරිය ගොවි මහතුන් සැබෑ මෙහිකත දිනුවන් නොවේද? අපි වැඩසටහන ආරම්භ කළේ මේ සුන්දර වැව්කණ්ඩේ ඉඳන්. ඉතින් නාමල්ලේ සුන්දර ගම්මානයට සමුදෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩසටහන පිළිබඳව මොනියම්ම ඔබට තොරතුරුන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසීම් කරන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය අම්පාර කියන ලිපිනයට ලිවීමේ. ඒ වගේම තමයි ඔබ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට බදා දවස ගියොත් අපේ කෘෂිකර්ම උපදෙස් මහත්මයෙක් හරි මහත්මියක් හරි හමු වෙලා ඔබගේ තියෙන ඕනෑම කෘෂිකර්ම ගැටලුවට විසඳුම් ලබා ගන්නත් පුළුවන්. ඉතින් තවත් සබ්දිනකින් මෙවැනිම සාර්ථක ගොවි මහත්තයෙක්ගේ තොරතුරු රැගෙන ඔබ හමුවට ඊමේ බලාපොරොත්තුව සිතේ පෙරදැරි කරන ඔබින් සමුගන්නවා ඔබට.